E-Visa නිකුත් කිරීමේ ක්‍රමවේදය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ඉකුත්ම පාලන සමයේ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පසුගිය අගෝස්තු මාස 2 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එමෙන්ම අදාළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරණි ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දන්වා ආගමන විගමන පාලකවරයා වෙතද තවත් නියෝගයක් නිකුත් කර තිබුණා. E-Visa නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරණි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා. ප්‍රීතිපත්මන් සූරසේන, කොමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව අද විභාගයට ගැනුණේ. පැමිණිල්ල කැඳවු අවස්ථාවේ වග උත්තරකාර හර්ෂ ලුක්පිටිය මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකකාධිකාරිය විසින් වග උත්තරකරුට අදාළ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව විවෘත අධිකරණයේ කියවා දුන්නා. පසුව ඊට ප්‍රතිචාර දක්වමින් වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා සඳහන් කළේ තමන් මෙම චෝදනාවලට නිවැරදි කරු බවයි. එම අවස්ථාවේදී හර්ෂ ලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම හිතාමතා පැහැර හැරීමට කටයුතු නොකළ බවයි. ස්වාමීනි, පසුගිය අගෝස්තු මාසයේ 2 වෙනිදා නිකුත් කළ මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීමට මගේ සේවාදායකයා අවස්ථා කිහිපයකදීම උත්සාහ කළා. නමුත් මතුවූ ප්‍රායෝගික හා තාක්ෂණික අපහසුතා නිසා ඒ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. මගේ සේවාදායකයා පොරොන්දු වෙනවා අදාළ නියෝගයේ සතියක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට. මෙහිදී පෙත්සම්කාර ජනාධිපති නීතිඥ මේ සුමන්දිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ වග උත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති මෝසම තුළින් අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි බව සඳහන් කොට ඇති බවයි. නඩුව කැඳවූ අවස්ථාවේ මෙම අතුරු නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා මාස 2ක කාලයක් ඉල්ලා සිටි වග උත්තරකරු අවසානයේදී සතියක කාලයක් ඉල්ලා සිටීම තුළින් ඔහු දරන පරස්පර විරෝධී ස්ථාවරය පැහැදිලි ලිවන බවයි සුමන්දිරන් මහතා මෙහිදී සඳහන් කළේ. අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවත්වය හා අධිකාරී බලයේ ගෞරවය ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීමක්. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මේ රටේ ඉහළම අධිකරණය. එම අධිකරණය විසින් නිකුත් කරන නියෝග සුළුවෙන් දැකීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ යනුවෙන් සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධානයක් ප්‍රකාරව මෙම වග උත්තරකරු නඩු විභාගයේ අවසන් වනතුරු රක්ෂිත බඳරාගාරගත කිරීමට නියෝග කළා. එමෙන්ම පැමිණිල්ල ලබන ජනවාරි 22 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියම කළේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වූ මේ තීන්දුව ඇත්තටම රජයේ නිලධාරීන්ට මේ අවශ්‍ය නැති විදිහට තමන්ගේ ලොක්කන් දෙන යෝජනාවලට අවනත වීමෙන් තමන්ට ඇතිවන හානි පිළිබඳව මින් ඉදිරියටවත් සලකා බලයි කියලා අපි හිතනවා. මේක හොඳ පාඩමක්. නමුත් අපි කනගාටු වෙනවා, මොකද මේ අවස්ථාවේදී අපි මුල සිටම කිව්වා මේ වගේ අධිකරණ තීන්දුවකට ඉතාම පැහැදිලිව පෙනිපෙනී උවමනාවෙන් ඒක අපහාස කිරීමේ අන්දමින් කටයුතු කිරීම උඩ තමයි සිද්ධිය සිදුවලා තියෙන්නේ. අමාත්‍යවරු හෝ වේවා, ලේකම්වරු හෝ වේවා, කවුරු හෝ වේවා, තමන් ස්වාධීනව තීන්දුව අරන් කටයුතු කළ යුතුයි. එහෙම නොකර මෙවැනි ගොදුරකට හසුවීම පිළිබඳව මේ ඉදිරියට මේක හොඳ පාඩමක් වේවි කියලා අපි හිතනවා. අපගේ දෙපාර්තමේන්තු ප්‍රධානියා ඉමිග්‍රේෂන් කන්ට්‍රෝලර් අසමත් වෙලා තියෙනවා එම නියෝගය ක්‍රියාත්මක කරන්න. අපි කවුරුත් දන්නවා ඒකට හේතුව එවකට හිටපු ඇමතිවරයාගේ තිබිච්ච අධිමාන්‍ය තමයි මේකට හේතුව. නීතිය ගණන් නොගෙන කටයුතු කිරීමට එවකට හිටපු ජනාධිපතිවරයාත් ඒ ඇමතිවරයාත් ක්‍රියා කිරීම. ඉතින් අද සියලු රාජ්‍ය නිලධාරීන්ට වැදගත් පාඩමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණා. දේශපාලකින්ගේ අනාහල ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන්ට මේක හොඳ පාඩමක් වෙයි. ඒ වගේම අපි මේක මෙතනින් අතර කරන්නේ මේකට මැදිහත් වෙච්ච මේ වංචාව පිටිපස්සේ හිටපු දේශපාලකින් සියලු දෙනාවටත් යුක්තිය ඉටු වෙන තෙක් අපි මේ අරගලය ගෙනියනවා. ඒක අනාගත නඩු විභාගවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරයි. ඒකට තාම මේ තත්ත්වය පැමිණලා නැහැ. නමුත් අපි ඒ දක්වාම මේ අරගලය ගෙනියනවා.